ම අලුත්ම ලේසික්‍රමයකට චොක්ලට් කෙරිටොෆී හදනවා. මේ තියෙන්නේ කල්ටොපේ පදම ගන්න කියාදුන්නු ප්‍රථමද ඉදි එක දෙදහස් දාහතේ. විස්්සයි විසේකේ මාර්තවෙනකොට ලක්‍ෂ විසිහතරක් නරඹල හදලා පොටෝ සෙවල තිබුණ එ හැමෝට්ටම ගොඩා කිස්තුූතියි. ඇතමම චොක්ලට් රසට කිල්ටොෆේ හදන්න කියල දෙනවා. මේ චොක්ලට් කිරිටොෆියකට වාහැමතිනම් ලයික කත්තාලා මන්න මේක්‍රමේට ඔයාගේ අලුවත් එක්ක හැකි තාක්ෂයා කරන්න ඔය අගේ වටිනක් කමෙන්ට් එකත්ම නීදියෝකඇයටෙන් සඳහන් කරන්න. අයිබුවන්! අපේ අම්මයි YouTube චනල් එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. දැම් තුන්සියනුවේ ටෙන් කිර එකක් මෙතන තියෙනවා ටර්ක් චොකලත් ග්‍රෑම් එකසි පණහක් අපිට සීනියෝනේමශරිින්ක් එක මාරක් මෙතන හරියටම කටගාවටම පිරිල නැති නිසා ග්‍රෑම් තුන්සේ පනක් විතර තියෙනවා. බට මේ සහැදිද එකයි. වතරකෝ උප්පකාලයි. මේ තියෙන්නේ ඩාක් චොකලට් ලොකු සයිස් එක. මේ ලොකු කෑල දෙකක් ග්‍රෑම් එකසයපනක් මේ තියනිෙ ධර්ක්චොක්ලැට් පුංචිකෑල එක මේ ඩාක් චොකලට් ග්‍රෑම් හාරසිය පැකැට්ටකක්ම රුපියල් තුන්සිය හැත්තෑවටයි මංගත්තේ. මේක කෑලි විසි අටක් තියෙනවා ඒකෙන් දායක් ගත්ද හරිී. නිසාම්ම මෙතනග්‍රම් එකසේ පණට ලොකුමුදලක් යැන්න විස්සයි විසේකය අවුරුද්ධෙ රුපැල් එකසේ තිස්කනක් තමයි යන්නේ මේ තියෙන කිප් කැට්ට කැහැදවෙත් මේ දාක්චොකලෙට්ටකෙන්ම තමයි පැකට ගක්ගත්තොත්තුවට තව තව කෑම හොඩා කදාගන්නපුොළුවන් මීතින් අපිට ඕන වෙන දේවල් වීඩිය එක පෝස් කරලා එකවේ නවත්තල බලල ලයාගන්න වීඩිය එකඇට ඩිස්ක්‍රපෂන් බොක් එකෙත් තියෙනවා අනිතක තමයි ප්‍රච්ජිකේතීල චොකලට්ටික ගන්න එපා එතකට කපන්නා අමාරුයි. එනිසා රූම් ටෙම්පරේචයකේ කාමර උෂ්ණත්වේ එළියම තියලා කපන්න. චොක්ලට්ටික පොඩීට කපාගත්තට පස්සේ අපි කිරිටොෆී දාගන්න තැටියට බට ටිකක් ආගන්නවා. ඒළඟට අපේ ටංකිර එක සස්පානට එකතු කරගන්නවා. ටිංකිරිටික දාගත්තට පාස්සේ සීන ටිකත් එකතු කරනවා. ඒළඟට වතර මෙෂරිින්කප් කාලා මේ සැහඳි හතරප පහක් විතර ටෙන්කිිලිටි එකට දාලා ඒ ටිකක් දිය කරලාසාස්පානට එකතු කරනවා. ගොඩාක් වතර එකතු කරන්න එපා දැනිතෙ මේ වගේ සීණිටික දිය වෙනකං මීඩියම් හිී්ටිකේ ගින්දර මධ්‍යම ප්‍රමාණය තිේලා උනුකරගන්න. මේ පෙන්න්නන්නේ විනාඩි අටකට පස්සේ. විනාඩි දායකට පස්සෙ මම බට ටික එකතු කරනවා. පෙනදාන්න පටන්ගත්තට පස්සේ ගිදර ටිකක් වැටිකරනවා. දැන්බටටික දියවුනාට පස්සේ චක්ලෙට්ටික එකතු කරනවා. චක්ලට්ටික දිය වෙනකං හිඳිකානවා සැලෙන් සැරමීමගේ සාස්පානය වටේකෑවෙනේව එකතු කරගන්න ඕනේ. මේ වගේ රබස් පචුල එකත් තියෙනවන ගොඩාක් ලේසි. දැන් ලිපේති කියයලා විනාඩි එක්කුලාකට පස්සේ. විනාඩි එකුලාහැකි පස්සේ මේ විදිීට ම පොඩ්ඩක් පක් කරල බලනවා. තවම වැක්කෙරණ ගතී තියෙන නිසා ලිපේකින්දර අඩු කරලා ආයත් තෙන ගානවා. ඒ වැැක්කෙරෙන ගතය පෙන්නලා විනාඩි තුනකට පස්සේ තමයි මේ තියන්නේ. දැන් වැක්කෙරෙන ගති අඩු වෙලා කැඩිකැඩිය ඇන විදියට තියෙනවා. ඔයා අපයම්ම වීඩියෝ මුලින්ම බලලා එක. ලිටොපි අ දපු කෙනෙක් තම් මතක ඇති මේ කැඩිකැඩියන පදම මුලින්ම මංවලට කියල දුන්නා. එහනම් මේ වෙලාවෙ හරි දැන් ඉක්මනිින්ම ට්‍රේකට වක්කරගන්න ඕනේ. ගොඩක් කැඩෙනකං ඉන්න පා කැඩෙනගතිය පටන්ගත්ට හැටියම ඉක්මනිින්ම තැටියට මාරු කරගන්න. ගොඩක් කැඩෙනගතියනකං හිටියොත්තේම වක්කරනකොටම කිරිටොප මිශ්ෂණය එක පාරට ගල්වෙයි. එතකොට හට පැතිලි කරගන්නත් බැරුවයයි කපාගන්න ැරුයයි. ඒවගේමයි මේස් පැචූලයිකේ ඒමිනැත්තන් ඔයා හැන්දකින් කරනවන අනිවාරෙන්ම බටහරි මාගරින් හරිටිකක් මේමගේ ගගත් තමයි පැතලි කරගන්න ඕනේ. දැන් මේ විතයට පැතලි කරලා විනාරිි දෙකකින් මම ගානට කෑලිකපාගන්නවා දැන් මේ විතියට ගානට ඉරියඳගෙන ඉක්මනටම කෑලිකපාගන්න ඕනේ. මේ කේ්ටොෆ එක දන්න මටග විනාඩි වෙසයි. කෑලිතික මේ වගේ වෙන් කරගත්තට පස්සේ මේ විදිටම විනාඩි පහක් නිවිනකන් තියවා. ලෝකයේ වැඩිම දෙෙක් සිංහලෙන්වු යන්න ඉගෙන ගෙන ෆෙස්බුක් කරහා සියදහස් ගැනින් ෆොටෝසෙවන වැඩිම සබස්කයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අප අම් මාචානලය සමඟ ඔබත් එෙක් වන්නට නම්. සබස්කයිබ බටන එකයි ඊළඟට තියෙන පුංචි සීනොයි ප්‍රෙස් කරලා ඊට පස්සේන ඕල් කියීන බට්නික ප්‍රෙස් කරන්න. විනාටි පහකට පස්සයවෙල්ල ආයෙත් පිහතියලා කපොපුු තැන්වොලින් ආයෙත් කපාගෙන කපාගෙන යනවා. දැන් කෑලි වෙන් කරග නිවරයි දැන් ඊළඟට හෙමීහිට අනි පැත්තහරවල කෑලිටික ගලෝගන්නවා. බටය ගහල තිබුණ නිසා ගලෝගන්න ලේසි. දැන්වාට මේ වගේ ට්‍රේකක් නැත්තං සාමාන්‍ය චොපින් බෝඩ්ඩ හෙකාරරි බටයි ටිකක් ගාලා මේ විදිට පැතලි කරල කෑලිකපාගන්න. කොහොමද අපේ චොපලට්මල්ටොහි ලස්සනයි නේද. ! ලසන වගේම හරිමනසයි. මීටික කූල් වෙනකං අයිනතිපිච්ච කෑලිටිකාරගෙන රස බලන්න යනවා. න්න පේ චොපලට මිල්ට ටොෆ එකක හොඳටම නිනිලා. මේක ඕනෙම උත්සවයකට හරි ඒම නැත්තන් ගෙතර තේවිලාවට හරිගන්න පුළුවන්. ඉස්සරාට එන උත්සවසමයට දැන් ඉඳලම හදල තියාගන්න. මේ වගේ ඒ අටයික්කන්තනඒ එක දාලා තියාගන්න පුළුවන්, ඒම නැත්තං තකත් කරලා තියාගන්නත් පුළුවන්. මේ වගේ අලුත් අවුරුද්ධට හදාගන්න ටොෆිස් ජාති රසකැවිලි ගොඩාරයක් අපයම්ම චැනලික කියල දීල තියෙනවා. ඒවගේමයි හරියට හදාගන්න පුළුවන්. ඔයගේ ටකුණාත පැත්තතියන මේ රතුපාට දෑන්සිනී තලේ උඩ කිලිවර තියෙන ලික කලික් කරන්නකෝ එටකුට ඒවටිය බලාගන්න පුළුවන්. ඔය මේ විතේට චොක්ලත් කිරි ටොෆි හැදුවම අපි අම්මා ෆෙස්බුක් ෆෑන්පේ්චිකට ඔයගේ ෆොටෝෂයා කරන්නේ. ඔයා අපම් මගේ වීඩියෝ හොයෙන කෙනෙක් නම් ඔයගේ ෆෝර්ණකට වීඩිය එකක් එනකොට වීඩ එකේවම් පැත්තේ මෙන්න මේ අප අම්මගේ පින්තුරෙ තීනවතිකිල්බල ක්‍රික් කරන්න. හැමෝටම මම පොහෝම ස්තතියි කියලා කියනවා.